මේක මහා හරිම අමුතු තත්ත්වයක්. හතු පිපෙන්නා වගේ ගම්පැණි නැවත නැවත ඇති වෙවි නැති වෙවි යන මේ ඉන්න නිවිදුලිකේ ටැක්ස් දැරේ පෙරේ 2016 114 හිටපු temporary VAT holders 2023 වෙනකොට 131. ඒ කියන්නේ කවුද මේ මේගොල්ලෝ VAT දෙවන tax දෙවන හැටියට ස්ථිරවක් වෙලා නැහැ. මාස 11ක් රන් කරනවා business එක. වහ ගන්නවා ඒක වහන්නේ නැහැ import කරන්නේ නැතුව කඩේට වෙන දොලේ කියනමින් ආයතන පැටියක් open කරනවා ඒකෙන් කරනවා. ඒ නිසා අපි යෝජනා කරලා තියෙනවා සර් මේක ඇත්තටම යෝජනාවයි EIT-ෙන් අපේ මුදල මාත්‍යාංශයේ trade and investment policy එකෙන් නමුත් මේකේ නැහැ fiscal policy එකෙන් fiscal policy එකෙන් අපි මේ කාර්යය වෙනලා දුන්නාම යෝජනාව සර් withholding tax එකක් ගන්නවා 105ක සියලුම temporary VAT holders සර්. එතකොට මේගොල්ලෝ permanent power පාත් වෙනවා. ඇයි සර් අපිට පහක් ඊට අමතරව මෙතන ලියලා තියෙනවා එක ඒක ටිකක් එයා ස්ථිර tax file එකක් open කරලා tax එකක් ගත්ත ගමන් අර 105 ටික අර government කියන්නේ නේද මේ next priority එකට VAT එක අයින් කරනවා. නෑ VAT වන්දේ පත්‍රේ දින VAT අයින් කරනවා කියලා ජනවාරි නෑ සර් ඒ VAT refund ඒක ජනවාරි ඒ කියන්නේ රේට් වද නැති කරන්න රේට් වද හරහා අසාධාරණයක් වෙනවා මේ අනිසක මිනිසුන්ට ඒ වෙනුවට direct tax එක දාන්න මේක අපි 140 බර බරින් ගත්තාම අරගෙන එනවා මේ අය දැන් සාමාන්‍ය පිටපොතේ නහත්තන් මේ වගේ නම්බර් තමයි තියෙන්නේ මේ අය විරුද්ධව අපි මොනව ඇක්ෂන් ගත්තත් ප්‍රයර් ගන්නත් නැහැ හැබැයි මේගොල්ලෝ මොනව යෝයි ඒන්නේ අර රෙපුටඩ් කම්පැනිස් ඒගොල්ලෝ මේගොල්ලෝ යූස් කරලා තමයි අඬ වැරදුනා ඔක්කොම වැරදි කරගෙන මේ අය යූස් කරා දැන් උතුමාලකන් අපේ රටේ මිනිහද කියලා බල කිසිම දෙයක්ම ලකාට ඇවිල්ලා නැහැ හැබැයි කඩවල ඔක්කොම තියෙන්නේ ගොල විතරයි ඒක සර් මේට හරි දැන් ඔක තමයි අර ඒ කියන්නේ සර් ඔය ඔක පැතරින් තියෙන සර් රටේ ඉන්නවානේ ටෙලිෆෝන් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා තුමාතර දෙනෙක් ඒ අය ටෙලිෆෝන් ආයතන කරන්නේ ඒගොල්ලෝ ගන්නෙත් ඔය ඩෝස් ස්ටෙප් එකට කෝල්ස් දෙනලා දෙන අනිත් අතේ ගේන එක එක හොරන විදියට ගේන එක ඉතින් ඒ ඒ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මේවා වල ප්‍රොපගන්ඩා කැම්පේන්ස් වල දාන කෝන්ස් සමහර දාට ඒගොල්ලෝ ඉම්පෝට් කරපුවා නේද මොකද ඒකට හේතුව ඒගොල්ලෝ ඉම්පෝට් කරපුවාම අර ප්‍රොෆිට් එකේ අnder valuation එකේ margin එක මං කිව්වේ 50 100 50 100 50 කියලා 100 ප්‍රොෆිට් වෙන්නම් වෙන්නේ ඒක එයාට නෑ එයා ප්‍රොෆිට් වෙන්නේ නෑ එයා කොහේ පාස්වර්ඩ් එකකින් බඩු ගන්නවා එයා මේ බඩු අරගෙන ඔන්නත් ටෝල් බිල් එකකින් රුපියල් 100කට බඩු අරගෙන 10 ප්‍රොෆිට් එකකින් කරත් ඔබ තමයි අද වෙන්නේ 140ක් මොකද වෙන්නේ ඒ කියන්නේ ඔය දැන් තියෙන ස්ටැටිස්ටික්ස් අනුව මේ ටේබල් එකේ හරි ස්ටැටිස්ටික්ස් තියෙන්නේ. ඒ නිසා අපි අර ටෙම්පරරි කියන අයට 105ක විතෝඩින් ගත්තා. එතකොට මේ අර නැවත මුල් කාර්ය වගේ අර ඔරිජිනල් කට්ටිය ඉම්පෝට් කරා. ඔරිජිනල් කට්ටිය ඉම්පෝට් කරනකොට අnder value කරන්නේ නැහැ. ඒගොල්ලන්ට අnder value කරොත් ඒගොල්ලෝ permanent VAT number එකක් තියෙන නිසා ඒගොල්ලන්ට profit එක ඇක්ටිවිටි ටැක්ස් වෙනවා. Right. Sri Lanka Business TV.